එසේ අනුගමනය කිරීමෙන් අපේ සිත සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධියට පත් වෙනවා. ඒ චිත්ත විසුද්ධිය ලබා ගත්තන් පස්සේ අපට එහි අභිවෘද්ධියක් දැකෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුස්සති වැඩමින් හිත තන්පත් කරගත්තා වගේම උපචාර සමාධිය වඩලා අර්පණා සමාධියත් වඩන්න පුළුවන්. අර්පණා සමාධියත් වඩා ගත්තනම් අන්න ධිට්ඨි විසුද්ධියට යොමු වෙන්න ඉතාම සුදුසු දොරටුව ඇරෙනවා. ධිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප ධර්මයන් සියල්ල දැක ගන්නා තැනයි. ඒක විපස්සනාව නොවේ. විපස්සනාට දොරෙන් ඇතුල් වීමයි. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානී කියලා. ඒක තමයි ධිට්ඨි විසුද්ධිය. එතන ධිට්ඨිය පිරිසුදු වෙනවා. නාම රූප සියල්ල දැකලා නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. ඒවා එකක් එකක් ගානේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදට්ඨානේ මේ අතර අනුව රූප 28ම, චෛතසික 52ම සියලුම කුසල අකුසල සිත් ඔක්කොම බලනවා. බලනාරේ ප්‍රතිසම්පාදිය අනුව හේතුඵල සම්බන්ධතාව දක ගන්න ඉස්සරේ ඒ නාම රූපයන් පරිච්ඡේද කරගත්ත බැවින් දැකගත්ත බැවින් ආධ්‍යාත්මික උද බාහිර උද නාම රූපයන් දැක ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයක ධිට්ඨි විසුද්ධියයි. ඊළඟ මේ හේතුඵල සම්බන්ධතාව දකින්නට අතීත අනාගත වර්තමාන නාම රූප පරම්පරාව මෙනෙහි කරමින් අතීත හේතු සොයා බලනවා. අතීත හේතු සොයා බැලීමේදී පූර්ව භවයෙහි අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි කර්මයයි සංස්කාරයයි කියන පහක් හේතු වෙලා මේ භවයෙහි උපදින කර්මයේ රැස් වුණා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියේ මේකයි. ඒ සංඛාරා නිසා මේ භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වුණා. සංඛාර පත්‍ය විඥානං කියන්නේ ඒකයි. මේ විඥානයේ ඒකාබද්ධව පහළ වුණා නාමයයි රූපයයි. නාමේ නම් මේ සිතේ පහළ වෙන ඡායසික ධර්ම අපි එතම සෝමනසසගත ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිතක් නම් ඒ විඥානයේ ඡායසික ධර්ම 34ක් එතන එකතුන 33ක් එකතු වෙනවා. එවැගේම මව කුසක පරිසන්දි ගැනීමේ දුත්කෘත පරිච්ඡේදයෙන් රූප කලාප තුනක් පහළ වුණා. අන්න විඥාන පත්‍ය නාම රූපං කියේ මේකයි. ඒ නාම රූප අභිවෘද්ධියට පත් වීමෙන් මොකද සිද්ධ වෙන්නේ? ආයතන හයක් සම්පූර්ණ වෙනවා. එයින් දැන් මන ආයතනේ පිරිනැ තියෙනවා. ඡායසික ධර්ම වශයෙන් ධර්ම ආයතනේ තියෙනවා. ඊළඟට රූප ධර්මයන් අභිවෘද්ධියට පත් වෙනවා. මනුෂ්‍ය ශරීරයක්, ඒ කියන්නේ දවස් 77ක් පිරෙනකොට ඒ මනුෂ්‍ය సంతානෙට ඒ දරු වස්තුවට අවශ්‍ය වන ඉන්ද්‍රිය ධර්මයන් සියල්ල පහළ වෙලා ඉවර වෙනවා. ඒකනේ සතිය 11ක් ඇතුළතදී. එතෙන්දී චක්ඛායතනයයි, සෝතායතනයයි, ඝානායතනයයි, ජීවායතනයයි කියන මේවා පහළ වෙනවා. කලින්ම කායායතනෙ පහළ වෙලා තිබුණා, මනායතනය, ධර්මායතනය පහළ වෙලා තිබුණා. එතකොට නාම රූප නිසා ආයතන හයක් ඇති වුණා. ආයතන හය නිසා ඒ ආයතනයන් හේතු කොටගෙන ස්පර්ශ හයක් ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනා හයක් ඇති වෙනවා. වේදනා හය නිසා තෘෂ්ණා හයක් ඇති වෙනවා. තෘෂ්ණා හය නිසා උපාදාන හතරක් ඇති වෙනවා. උපාදාන හතර නිසා කර්ම භවය සිද්ධ වෙනවා. කර්ම භවය නිසා උපපත්ති භවයක ජාතිවත් නැත උත්පත්ති සිද්ධ වෙනවා. අයමත්මේ ආත්මා පරම්පරාව අවිද්‍යා පත්‍ය සංඛාරාදී වශයෙන් නැතත් මේ පරම්පරාව යනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පිරවරාගෙන දැන් මේ හේතුඵල සම්බන්ධතාව සියල්ල අතීත කාලයේ ගැනයි අනාගත කාලයේ ගැනයි තුන් කාලයේ ගැනම දැනගැනීම මේකට කියනවා ප්‍රත්‍යපරිග්‍රහ ඥානය. මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥානයේදී කියනවා කංකා විතරණ විසුද්ධිය. තුන් කාලයේ පිළිබඳ 16 ආකාර සැක සංඛා මෙතින්දි සියල්ලම සේදී යනවා, පිරිසිදු වෙනවා. ඒ නිසා සංඛා විතරණ විසුද්ධිය. ඊළඟට යෝගාවචරය කරුන් ලබන්නේ සම්මාර්ථන ඥානයේ පටන් ගැනීමයි. සම්මාර්ථන ඥානයේ වශයෙන් තමන් විසින් දක්නා ලද රූප කලාප 23ක් මේ సంతානයේ තියෙන ඒවත් චිත්තචෛසික ධර්ම සියල්ල සම්පින්දනය කරමින් චත්තානීසාකාර මහා විපස්සනාට නම් වෙනවා.
අනිත්‍ය ලක්ෂණ 10යි දුක්ඛ ලක්ෂණ 25යි අනාත්ම ලක්ෂණ 5යි කියලා මේ සම 40 ආකාරයෙන් විපස්සනාට හරවනවා සම්මර්ෂණය කරනවා මේ සම්මර්ෂණය කිරීමේදී ආලෝක ප්‍රීති පස්සද්ධි ආදී කරුණු 10ක් ඇති වෙන්න පුළුවන් 10න් කීපයක් හෝ ඇති වෙන්න පුළුවන් ඒවා පිළිබඳව නිකාන්තිය කියලා ආසාවක් ඇති වෙන්න පුළුවන් ඒකට කියන උපක්ලේශ 10 කියලා මේ උපක්ලේශ 10 ජයගන්නට ඕනේ ත්‍රිලක්ෂණයට හරවලා අනිච්ච දුක්ඛ අනාත්මයට හරවලා මේවා ජයගත්තාම නාම රූපයන්ගේ සනික සනිකව හරියට ඉදෙන බත්තලියක වෙන බබුළු බිඳි බිඳි වැටෙනා වගේ නැසා කොයිනකට ජලාශයක තෙන බබුළු ඉපදී ඉපදී බිඳෙනා වගේ නාම රූප බිඳෙන හැටි දකිනවා එන් උද්‍යාමයේ ඥානයේ කියන මේ නෝන පහළ වෙන එකට කියනවා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ ආලෝක ප්‍රීති පස්සද්ධානීය අමාර්ගයේ බවත් ඒ විපස්සනාක් නැංවීම මාර්ගයේ බවත් ආબોධ කර ගැනීමෙන් උද්‍යාමයේ ඥානයේ පිරිසුදු වෙනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එයින් නැවතෙන්නේ ඊට පස්සේ පටන් ගන්නවා බංගානුපස්සනා වශයෙන් විපස්සනාව රූප සප්තක අරූප සප්තක කියලා ඉතා විශිෂ්ට මනසිකාර ධර්මයක් තියෙනවා. ඒ විපස්සනා මනසිකාරය තුළින් විපස්සනා කරන නෝන පවා ඥානේ පවා විපස්සනා කරන්න පටන් ගන්න. ඉතින් මේ පුදුමාකාර ආලෝකයකින් සියලුම චිත්තචෛසික ධර්මයන් රූප ධර්මයන් සියල්ලම 14 ආකාරයකින් විපස්සනා කිරීම නිසා බංගානුපස්සනා කියන විපස්සනා ඥානෙ පිළිදෙන බංගානුපස්සනා ඥානයයි ඊළඟ තුන් ලෝකයේම බයට හේතුවක් බව දැනගැනීමෙන් ආදීනව දැකීමෙන් භාසුපත්තාන ඥානෙ ආදීනව ඥානයත් තුන් ලෝකයේම ගැන සංස්කාර ලෝකය ගැන කලකිරීම වශයෙන් පහළ වෙන නිබ්බිදා ඥානයත් මේ තුන් ලෝකයේම ඉතර වීමේ තැනැත්ත වෙන මුංචිතුකාම්‍යතා ඥානයත් මිදීමේ උපාසලකයන් වශයෙන් තීක්ෂණ ලෙස ත්‍රිලක්ෂණ විපස්සනා වැඩි යුතුය කියලා දැනගන්නා වූ පටිසංකානුපස්සනා ඥානයක් මේ විපස්සනා වැඩිමින් ස්කන්ධ ලෝකයෙන් එතර නිවනට පත් වෙනවා කියන ආභෝධය ලැබීමෙන් සිද්ධ වෙන සංකීර්තන කියන සංකාරිතා ඥානයක් මේ ඥාන පරම්පරා පහළ වෙනවා මේකට කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය මේ වාගේ පිරිසුදු වීමෙන් ගිහිල්ලා ඊළාට යම් කිසි වේලාවකදී තමන්ගේ సంతානයේ සතිපට්ඨාන සතරත් සම්්‍යප්පදාන හතරත් ඉරිදිපාදා හතරත් ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බොජ්ජංග අටක් මාර්ගාංග අටක් චක්්‍යමත් බාටපත් වුණා නම් ඍතු සත්‍රාය භෝජන සත්‍රාය උජ්ජල සත්‍රාය ධර්මසාන සත්‍රායතන මේවත් හරියට ලැබුණා නම් ඒ මොහොතේදී සංකාරුපේකා විපස්සනා ඥානේ යදී සිටිනදී ඒ සිත් සංකානයෙන් හිත භවංග ප්‍රතිත වෙලා මනෝද්වාර වර්ජන ක්‍රියාසිත පාලවීමෙන් අනතුරුව පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා කාමාචර ජවන්සේ සතරක් පහළ වෙන එක වීතියක මේ ජවන්සේ සතරෙන් පරිකාරම උපචාර අනුලෝම කියන මේ සිත් තුනෙන් කෙරෙන්නේ නාමයක් හරි රූපයක් හරි සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හෝ දුකයි දුකයි කියලා හෝ අනත්තයි අනත්තයි කියලා හෝ මෙනෙහි කිරීමයි ඒකට කියනවා අනුලෝම ඥානෙ කියලා. ඒකට තවත් නමක් තියෙනවා තීක්ෂණ අනුලෝම ඥානෙ කියලා. ඒකට තවත් නමක් තියෙනවා උත්පාන ගාමිනී කියලා. මේ අවස්ථාව ළඟදී ගෝත්‍ර භෝෂිත පහළ වෙනවා. ගෝත්‍ර භෝෂිත කියන්නේ පෘතුජන ගෝත්‍රයේ පාගාගෙන ආර්ය ගෝත්‍රයට පියනගන වෙලාව. ඒ නිර්වාණය අරමුණු කරනවා. නිර්වාණය අරමුණු කිරීමේදී ක්ලේශ ප්‍රහාණය ඒ සිතින් වෙන්නේ නැහැ. නමුත් නිවන් අරමුණු කරනවා මාර්ගයට ප්‍රථමයි. ඊළාට මාර්ග චිත්තේ පහළ වෙනවා සෝතාපට්ටි මාර්ග චිත්තය. මේ සෝතාපට්ටි මාර්ග චිත්තයේදී ගෝත්‍ර භෝසිතෙන් අරමුණු කරගන්නා ලද නිර්වාණ ධාතුව තත්වාකාරයෙන් දැක ගැනීමේදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණය කරනකොට දුක්ඛ සත්‍යයේ ත්‍රිසිඳ ආબોධ වෙනවා සමුදය සත්‍යයේ ප්‍රහාණ වශයෙන් ආબોධ වෙනවා මාර්ග සත්‍යයේ භාවනා වශයෙන් ආબોධ වෙනවා
ආර්ය සත්‍යය පළමු වරට දැක ගැනීමෙන් එකවර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වීමෙන් සෝතාපට්ටි මග්ග සමන්නාගත කෙනෙක් බවට පත් වෙනවා. ඒ සෝතාපට්ටි මග්ගයට චිත්තක්ෂණයයි. ඒ චිත්තක්ෂණය නිරුද්ධ වෙනකොටම සෝතාපට්ටි ඵල සිද්දකක් පහළ වෙනවා අපේ එළියට.